හෙලිකොප්ට රන්තුරකින් ජීවිතක්ෂයට පත්වන ඉරාණ ජනපති ඊබ්‍රහම් රයිසිගේ සහ තවත් හත්දෙනෙකුගේ දේහයේ අවසන් කටයුතු මේ වනකොටත් අවසන්. ඒ පළමු අවමංගල උත්සවේ ආරම්භ වුණේ ඉරානයේ වයඹදිග පිහිටි ටැප්ස් නගරේ මූලික කරගෙනයි. පසුගිය ඉරිදා දින 19 දින ඉරාණ ජනපති ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් අඳුරට පත්වුණේ එම කඳුකර කලාපයේදී. අයහපත් කාලගුණයේ සහ දැඩි මීදුම හේතුවෙන් එම යානාව අඳුරට පත්වන්නට ඇති බවර තමයි සතන් සලකන්නේ. හිටපු ජනාධිපතිවරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ට්‍රැප්ස් නගරයේ වීදි වෙතට රැස සිටින ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය ලෝපුරා සජීවීව විකාශ කරා. ඒ අතරම මේ මරණය සම්බන්ධයෙන් එරට සමාජ මාධ්‍ය තුළ විවිධ සරහන් දක්නට ලැබෙනවා. එක කොටසක් මේ මරණය සම්බන්ධයෙන් ශෝකය පළ කරන අතරම තවත් කොටසක් හිටපු ජනාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් සතුට පළ කරන බවද එම සටහන අනුව පෙනියන බව තමයි ජාත්‍යන්තර මාධ්‍ය තවදුරටත් වාර්තා කරන්නේ. මේ අතරම හිටපු ජනාධිපතිවරයාගේ පිතෘරූපයට හානිමන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ පළ කරන පුද්ගලින්ව අත්අඩංගුවට ගන්නා ලෙසටද එරට ආරක්ෂකංශ වෙත බලධාරීන් විසින් නියෝග කර තිබෙනවා. මේ අතරම හිටපු ජනාධිපති ඊබ්‍රහම් රයිසිගේ දේහය ඔහුගේ උපන් ප්‍රදේශය වන මස්ෂාඩ් වෙතට එළඹුණු බ්‍රහස්පතින්දා රැගෙන යාමට නියමිතයි. ඊබ්‍රහම් රයිසිගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකාව වගකිවයුතුබට ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ජවඩ් ෂරීෆ් විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශුවේ ඇමරිකා මූලික කරගෙන ඉරානයට සම්බන්ධක පැනවීමට මූලිකවම කටයුතු කරපු බවත් ඒ සඳහා ඉරානයට ගුවන්යානා සහ ගුවන්යානා අමතර කොටස් මිලදී ගැනීමට තිබූ අවකාශය ඇවිරුණු බවත් මේ බාධා පැනවීමෙන් ආදී සියලු කාරණා නිසාවෙන් මේ පිටිපස ඇමරිකාව සිටින බවත් ඇමරිකාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙසටත් මෙහිදී හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. මීට අමතරව ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි ඇතුළු පිරිසගේ මරණය සම්බන්ධයෙන් ඉරානයේ ආධ්‍යාත්මික නායිකාව වන අයතුල්ලා අල් ඛමේනි විසින්ද සැක පහළ කිරීමක් සිදු කරා ඊයේ දිනේදී. ඔහුට අනුව ඉරාන ජනපතිවරයාගේ හදිසි අභාව සම්බන්ධයෙන් එම මිය යාම සැක සහිත බවද තවදුරටත් ප්‍රකාශ කර තිබුණා. මේ අතරම අද දිනේදී ශ්‍රී ලංකාව තුළ ඉරාන ජනාධිපතිවරයාගේ මරණය හේතුවෙන් ශෝක දිනයක්ද පළ කර තිබුණා. ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. ඉරාන ජනාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ඇමරිකාව වෙත එල්ලවන චෝදනාවන් සම්බන්ධයෙන් ඇමරිකාවේ ආරක්ෂක ලේකම් විසින් විශේෂ නිවේදන නිකුත් කරා. එම නිවේදනය අනුව ප්‍රකාශ කර සිටියේ ඉරාන ජනාධිපතිවරයා සොයාගැනීමේ කාර්යවලදී පවා අප එහිට අවශ්‍ය කරන සහයෝගය ලබා දුන් බවත් කිසිම හේතුවක් නිසාවෙන් ඉරාන ජනාධිපතිවරයාගේ මරණයට අපගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය. මේ සම්බන්ධයෙන් ලැබෙන අලුත් දේවල් ඇතුළුව මෙද පෙරදිග ලෝකයේ සිදුවන උණුසුම් දේවල් ඔබ වෙත දැනගන්න World Trends channel subscribe කර තබා ගන්නවා.